අන්තිම වීඩියෝ එකේ සාකච්ඡා කරේ මෙන්න මේ ත්‍රිකෝණමිතික අසමානතා දෙක ගැන කතා කරලා තමයි නවත්තුනේ. මම දැන් කිව්වා ත්‍රිකෝණමිතික අසමානතා දෙකේ මේ ඔප්පු කිරීම දෙක මම ඒ වෙලාවේ කරේ නැහැ. මම ඒක පාස් පේපර් එකක් මේ ඇසුරින් කියලා දෙනවා කියලා කිව්වා. දැන් අපි එක එක ගණන් තමයි හදන්නේ. මේ ඔප්පු කිරීම කියන එක සාමාන්‍යයෙන් දැනට දීලා තියෙන්නේ එකමක අවුරුද්දක විතරයි. ඔප්පු කිරීම ඇත්තටම මේ ත්‍රිකෝණමිතික මේ අසමානතා දෙකේ අවශ්‍යම නැහැ. මේක භාවිත කරන විදිහත් ඒ ගාන ඇසුරින් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි මේ මෙතර දවස් වීඩියෝස් 15 වගේ ප්‍රමාණකින් සංකීර්ණ සංඛ්‍යා කියන ඒවායි තියරි සම්පූර්ණයෙන්ම ඉවර කරා. තියරි සම්පූර්ණයෙන්ම ඉවර කරා. එතකොට දැන් ඒ තියරිත් එක්ක බල මතක නැත්නම් ආයෙ බල බල අපි පාස් පේපර්ස් ටික කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරමු. පාස් පේපර්ස් ටික ඊට වඩා ගොඩක් ලේසි කියන එක තේරුම් ගන්න එක තමයි වැදගත්. ඊට වඩා ගොඩක්ම පහසුයි. මොකද එකපාර අපිට පාස් පේපර්ස් වලට එන්න බැරි නිසා තමයි. අර වගේ තියරි ටිකක් කරලා ඊට පස්සේ පාස් පේපර්ස් වලට ආවේ. අපි දැන් පාස් පේපර්ස් ටික කරලා බලමු. ඒවයි අපි දැනුම අලුතෙන් ආයි අලුත් දැනුමක් ඉගෙන ගමු. ඒ කරපු දේවල් එක්ක කරපු දේවල් වලින් පිට කිසිම දෙයක් නැති බව ඔබට තේරේ. අපි ඒක බලමු. දැන් අපි මෙන්න මේකේ ඔප්පු කිරීම කියන එක අපි ගාන ගැටලුවේ තියෙන පිළිවෙලට බලමු. 2012 ඒ ලෙවල් පේපර් එකේ තියෙන පෙරල ගන්න. අපි මේ පේපර් එකත් එක්ක මේ ගාන හදාගෙන මේ ඔප්පු කිරීම එතකොට හරි. දැන් බලන්න මේ ගැටලුවේ තියෙන මෙහෙම. ඒ ගැටලුවේ පටන් ගන්න විදිය ඉසෙඩ්ඩයනු සංකීර්ණ සංඛ්‍යාවක් කියලා ගනිමු. බලන්න ඉස්සෙල්ලම තියෙන දේක මාපාංක ඉසෙඩ් වර්ගය සමානයි ඉසෙඩ් ඉසෙඩ් බා හා මාපාංක ඉසෙඩ් සමානයි රියල් ඉසෙඩ් බව සාධනය කරන්න. මේ ඔප්පු කිරීම දෙක කලින් කරාද නැද්ද? මේ ප්‍රතිබද්ධ සංකීර්ණ සංඛ්‍යාවක් සහ ඒ ප්‍රතිබද්ධ අතර සම්බන්ධය අපි කලින් ඉගෙනගත්ත කලින් වීඩියෝස්. හරි ලේසි. මේ දෙක ඔප්පු කරන එක නම් නිකම්ම කරන්න පුළුවන්. කමක් නැහැ මම ආයෙත් කියලා දෙන්නම්. ওই දෙක ඔප්පු කරා නම් එතම ලකුණු 15ක් තියෙනවා. මොකද මේ දෙකෙන් තමයි අර ඔප්පු කිරීමට යන්න ඕන. බලන්න ඉසෙඩ් සමානයි සංකීර්ණ සංඛ්‍යාවක් කියලා දීලා තියෙනවා. මට ගන්න පුළුවන් කොහොමද? ඉසෙඩ් සමානයි x + y කියලා ලියන්න. x y කියන්නේ තාත්විකයේ සංඛ්‍යාව. බලන්න කොච්චර ලේසිද කියලා. පළවෙනි එක පෙන්වන්න තියෙන මාපාංක ඉසෙඩ් වර්ගයේ සමානයි ඉසෙඩ් ඉසෙඩ් බා කියලා. මොකද අපි කරන්නේ? දෙපැත්තම අරගෙන සමාන කරලා පෙන්වමු. ඉතින් ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලම ඉසෙඩ් ඉසෙඩ් බා ගන්න. ඉසෙඩ් ඉසෙඩ් බා දැන් ඕන මෙතනම පැත්තකින් ලියන්න. ඉසෙඩ් බා කියන්නේ එහෙනම් මොකද? x ඍණ i y. අපි දැනගන්න. ඉසෙඩ් ඉසෙඩ් බා ගමු. ඒ කියන්නේ x + i y x - i y. සුළු කරොත් එන්නේ x වර්ගය දන y වර්ගය x වර්ගය දන y වර්ගය තමයි මේක සුළු කරාම එන්නේ. මෙයා සුළු කරන විදිහ දැන් කියලා දෙන්න බෑ. ඒක කියලා දෙන්න බෑ. ඕකනේ ඉතින් x වර්ගය දන දැන් අපි දන්නවා ආයෙ දන්නවා මාපාංක සෙට් කියන්නේ මොකද්ද? x වර්ගය දන y වර්ගය වර්ගමූලය. එහෙමනම් මේ තියෙන්නේ මොකද්ද? මාපාංක සෙට්ගේ වර්ගය. ඔච්චරයි. බොහොම සරල උපකරණයක් කරලා ඔප්පු කරා. මේ ටික ඔක්කොම පැත්තකින් දාලා ලියලා තියන්න. ඔක් කරා නම් අපිට ලකුණු 5ක් තියෙනවා. ලකුණු 5යි. ඊට පස්සේ ඊළඟට කියන ඔප්පු කිරීම මොකද්ද? ඊළඟට කියලා දෙන්න අපිට මේ ටික ඕන. මාපාංක සෙට් කියන එක කියනවා විශාල රියල් සෙට් කියන්නේ. කොහොමද කරන්නේ? මාපාංක සෙට් කියන්නේ මොකද්ද? අපි දන්නවා x වර්ගය දෙන y වර්ගයේ වර්ගමූලය. එහෙමනම් මෙන්න මේකට මම එහා පැත්තේ තියෙන එක මකලා මට මෙහෙම ලියන්න පුළුවන් නේද? කොහොමද? මට ලියන්න පුළුවන් මේක විශාලව සමානයි කියලා ලියන්න පුළුවන් නේද? x වර්ගයේ වර්ගමූලයට වඩා. ඇයි? වර්ගමූලය ඇතුළේ තියෙන සංඛ්‍යා දෙකක එකතුවක්. ඒකෙන් මෙන්න මේ උදාහරණයක් විදිහට නම් 3 වර්ගය දෙන 4 වර්ගයේ වර්ගමූලය. 3 වර්ගය දෙන 4 වර්ගයේ වර්ගමූලය. 3 වර්ගය දෙන 4 වර්ගයේ වර්ගමූලය ගත්තොත් මං මේකේ ලයින් කරලා ලියුවොත් අනිවාර්යෙන් විශාලව සමානයි. 3 වර්ගයේ වර්ගමූලයට වඩා 3 වර්ගයේ වර්ගමූලය 3යි. මෙතන මෙයාගේ වර්ගමූලය ගත්තනම් එන්නේ 5යි. ඉතින් 5 විශාලව සමානයි 3යි. ඒ කියන්නේ වර්ග කරපු සංඛ්‍යාවක මේ දෙන්නගේ මෙතන කෙනෙක්ට උනන් y වර්ගය කියලා ගන්නත් පුළුවන්. ගැටලුව දෙන්න මතක තියාගන්න. මෙතන ලියන්න පුළුවන් එක්කෙනෙක් අතරලා ලියලා එයාට වඩා මෙයා කුඩායි කියලා ලියන්න පුළුවන්. මේ දෙන්න එකතු කරලා වර්ගමූලය ගත්තට පස්සේ ඉන උත්තරයට වඩා මේ උත්තරේ කුඩායි. ඉතින් x වර්ගයේ වර්ගයේ වර්ගමූලය කියන්නේ මොකද්ද? මේක මට ලියන්න පුළුවන්. මේ එන්නේ මොකද්ද? මේ කියන්නේ x. හරිනේ? ඒ කියන්නේ x වර්ගයේ වර්ගමූලය කියන්නේ x නේ. x කියන්නේ අපව මොකද්ද? රියල් ඉසෙඩ්. රියල් ඉසෙඩ්. ඒ කියන්නේ මෙයාට වඩා මෙයා කුඩාව සමානයි. ඒ කියන්නේ මට කියන්නේ මෙයා කියන්නේ මෙයාමනේ මට මෙතන ආපහු ලියන්න පුළුවන්. මාපාංක ඉසෙඩ් කුඩාව සමානයි රියල් ඉසෙඩ්. බොහොම සරල දෙයක්. ඔන්න ඔය ටික ලියලා තියෙනවා. තේරි දෙක දුන්නු ලකුණු 10ක් තියෙනවා. මෙන්න මේක ලියන ලකුණු 10යි. සර මේක ලියන ලකුණු 5යි. අයි උත්තරේ වෙන මේ ටික ලියන ලකුණු 5යි. ලකුණු 10ක් තියෙනවා. සම්පූර්ණ ලකුණු
දහය පැහැදිලි ඇති කියලා මාපාංගික කියන්නේ මේක මෙයාට වඩා මෙයාගේ කුඩයි. ආයි අපි මෙයාට මුලින් ගත්තට පස්සේ ඉන්නේ x. ඒ කියන්නේ රියල් ලිසෙට් මෙතෙන්ට කිලිම රියල් ලිසෙට් දාන්න පුළුවන්. රියල් ලිසෙට් කියන්නේ මෙයා මෙයාට වඩා මෙයා කුඩයි. මට කිලිම මොකද දාගන්න පුළුවන්. බොහොම සරල දෙයක්. මේකෙන් තමයි අර ත්‍රිකෝණමිතික අවස්ථා අනුපාතය මේ සම්බන්ධතාවය ඔප්පු කරන්න අපි යන්නේ. අපි ඊළඟට බලමු ඒක. බලන්න ඊට පස්සේ ගැටලුව අපි අර දෙක කලින් ඔප්පු කරා. ඔප්පු කරාට පස්සේ දෙන එනයි. ඒ කියන්නේ ඒක භාවිත කරලා මෙන්න මේක බව පෙන්වන. ඒ කියන්නේ මේක අපිට දීපු ත්‍රිකෝණමිතික අනු සම්බන්ධතාවයක් නේ අර සංකීර්ණ සංඛ්‍යා මාපාංගකත් එක්කදී. ඒක කලින් කරපුවා පාවිච්චි කරලා තමයි කලින් කරපුවා පාවිච්චි කරලා තමයි අපි මේක පෙන්වන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි දැන් දන්නවා අපි ඔප්පු කරන්න ඕන මේ දෙකමනේ. අපි ඔප්පු කරන්න ඕන මේ දෙක. මේක විශාලව සමානයි z1 z2 සහ ඔක සහ අපි අනිත් එක ඔප්පු කරන්න ඕන z1 දන z2 ගේ මාපාංගක කුඩා වූ සමානයි z1 මාපාංකය plus z2 මාපාංකය. මේ ඔප්පු කරන්න ඕනේ මේ දෙකනේ. දැන් මේ දෙක ඔප්පු කරන්න තියෙන විශේෂත්වය තමයි මේ එකක් ඔප්පු කරගත්තොත් අනිත් එක අපෝහණය කරන්න පුළුවන්. එක්ක මේක ඔප්පු කරොත් මෙයා ඔප්පු කරා කියලා හිතන්න අපි කොහොමද? මෙයා අපෝහණය කරන්න පුළුවන් මේකෙන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අනිත් පැත්තට මෙයා ඔප්පු කරොත් එයාගෙන් මෙයා අපිට අපෝහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙක එකක් කරගත්තනම් හරි. දැන් මෙතන ගානේ කියන්නේ මෙන්න මේක ඔප්පු කරන්න කියලා. අපි ඒක ඔප්පු කරන විදිය ගලමු කලින් තියරීස් භාවිත කරලා. මෙන්න මේව තමයි බැරි. මේව ඉගෙන ගන්න පොඩ්ඩක් අර කලින් කරපු දැනුම හොඳට ඔළුවේ තියෙන්න ඕන. මාපාංග අතර සම්බන්ධතා තියෙනවනම් මේ දෙකෙන් එකක් අපිට ඔප්පු කරගන්න පුළුවන්. අපි මතක තියාගන්න. මේක ඔප්පු කරා කියන්නේ මේක අපෝහණය කරන්න පුළුවන්. ගානේ ඒක දීලා දෙනවා දැන් ඊළඟට මේක කරලා මේක කරන්න. ඉතින් මේක ඔප්පු කරන විදියටම තමයි ඊළඟට මේකත් ඔප්පු කරන්නේ. ඒ කියන්නේ මේක ඔප්පු කරලා අපෝහණය කරන එක අපි ඊට පස්සේ බලමු. දැන් මේක ඔප්පු කරන විදියෙන් තමයි මෙයාත් ඔප්පු කරන්නේ. මෙයා ඔප්පු කරලා මෙයා අපෝහණය කරන්න පුළුවන්. අපි ඒ ටික පොඩ්ඩක් බලමු ඊළඟට. හරි අපි බලමු මේක ඔප්පු කරන විදිය. කරන්න තියෙන්නේ අපි දැන් අපි දන්නේ මේ දෙක විතරයි. මේ දෙකම විතරයි ඔප්පු කරන්න තියෙන්නේ. බොහොම සරල දෙයක්. දැන් බලන්න. අපි දන්නවා මාපාංක z වර්ග කියන එක සමානයි z z බා. එහෙමනම් මට ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මේක ලියන්න කොහොමද? ගාන තියෙන්නේ මේකම. මාපාංක z1 ඍණ z2 ගේ වර්ගය. කියන එක කියලා මට ලියන්න පුළුවන් කොහොමද? මාපාංක z කියන්නේ z z බා නම් මාපාංක z1 ඍණ z2 මෙයා ඕන නිසා මෙයා කියන්නේ මොකද්ද? එයා කියන එක මට සමානයි කියලා ලියන්න පුළුවන් z කියන්නේ මොකද්ද? z1 ඍණ z2 ඊට පස්සේ z1 z2 ගේ භාගයක බලන්න අර අපි කලින් ඔප්පු කර එක භාවිත කරා එනයිනේ මේක ඉතින් අර අපි වෙන විදිහකට කරත් අපිට ඔප්පු කිරීම කරන්න තියෙන්නේ මෙහෙම තමයි මාපාංක z වර්ගය කියන එක මෙහෙම ලියන දැන් z කියන එකෙක් හිටියොත් මෙහෙම ලියන්න සංකීර්ණ සංඛ්‍යා දෙක අතරේක මාපාංකය තිබ්බොත් ඉතින් z වෙනුවට මේ සම්පූර්ණ කැලලව දාන්න දැන් මෙතන බලන්න මෙයාගේ z වෙනුවට සම්පූර්ණෙම තියෙනවද වෙන මේක තමයි z සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යා දෙක අතරේ ඒ සංකීර්ණ සංඛ්‍යා මේක වෙනුවට මේක දාන්න පුළුවන් බොහොම සරල දෙයක් තමයි මෙන්න මේක තමයි ඉතින් මේ පෙළේ පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන මේක ඉස්සරහට යන්න ඕන ඊළඟට ඊළඟට අපිට පුළුවන් දැන් මේකනේ මේක සංකීර්ණ සංඛ්‍යා දෙක අතරේ අතර මේ කියන්නේ z කියන්නේ z බාය කියන්නේ ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද ප්‍රතිබද්ධ වල අතරයට සමානයි කියලා අපි කලින් ඔප්පු කරා තියරි වල මතක නැත්නම් මේ වීඩියෝස් ටිකත් පොඩ්ඩක් බලන්න මොකද මේවත් මේ මේක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා අපි අන්තරේ මාපාංකය මාපාංක වල අන්තරයට සමානයි කියලා සෝරි මේ ප්‍රතිබද්ධයේ අන්තරේ අන්තරවල අන්තර ප්‍රතිබද්ධයට සමානයි කියලා අපි මෙන්න මේක මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඔප්පු කරා ඒකපාර මතක් වෙන උන සහ ඕන වෙලාවක ඔප්පු කර ගන්න පුළුවන්කම තියෙන ඕන මේක මෙහෙමුනේ ඇයි කියන්නේ එහෙම නැත්නම් මේ කරන දේ වැඩක් නෑ ඒක එකයි කලින් වීඩියෝස් වල ඔක්කොම මේ දෙක කියලා දුන්නේ ඒක මේක පිළිවෙලට කරගෙන ආවේ දැන් හරි තේම වෙනකොට හරි ලේසි දැන් මොකද කරන්නේ z1 z2 කියන සංකීර්ණ සංඛ්‍යා මේක normal විදිහට ගුණ කරන්න මේ කොහොමද z1 z1 බා හරි ඊට පස්සේ z1 minus z1 z2 බා ආයි මේ දෙන minus minus z2 z1 බා මම කොච්චර ලේසිද කියලා ඊට පස්සේ ආයි මේ දෙන plus z2 z2 බා බොහොම සරල දෙයක්. ඔක ලියාගත්තා. ඊළඟ පේළිය මොකක්ද දෙන්න ඕනේ කියන එක තමයි පොඩ්ඩක් කල්පනා කරන්න. හරිද? මේ පේළිය විතර ඕනම කෙනෙකුට ලියන්න පුළුවන්. මෙන්න මේක දැනගන්න. අන්තරයේ ප්‍රතිපද්‍ය ප්‍රතිපද්‍ය වල අන්තරයට සමානයි. ඒක කලින් ඔප්පු කරා. දැන් මේක ඊට පස්සේ පේළිය තමයි වැදගත්ම දේ. මෙන්න මේවා ගොඩක් අය දන්නේ නැහැ. මම මේකේ මෙන්න මේ දෙන්න. නංගි ලියා ගන්න. +z2
ලියාගෙන ඉතුරු දෙන්නගෙන් මම ඉතුරු දෙන්න වෙනස් පාට කිල් ලියන්නේ ඒක විශේෂ විශේෂයෙන්ම දැනගන්න ඕන නිසා ඍණක් එළියට අරගෙන ඒ දෙන ලියනවා මෙහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිතන ඔතෙන් දෙන්න ඊළඟට බලන්න මෙන්න මේ දෙන්න ඇතුලේ මෙන්න මේ කතාව තියෙනවා හරියට බලන්න මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ දෙය අපි මුලදිව මෙන්න මෙහෙම එකක් ඔප්පු කරා මොකද z + z bar කියන්නේ දෙකයි රියල් z කියලා අපි කලින් ඔප්පු කරා ඔබට මතක නැත්නම් මේ ඔප්පු කිරීම කරුණාකරලා කලින් වීඩියෝ එක පොඩ්ඩක් හොයලා මුලම හරිය ඇත්ත සංකීර්ණ සංඛ්‍යා විස්තරත් මා බංග මේ ප්‍රතිපද්‍යත් එක්ක සම්බන්ධතාව අපි මෙහෙම එකක් ඔප්පු කරා මට මතකයි ඉඳලා වීඩියෝ දෙකේ තුනේ වගේ ඇත්තේ අපි මේ මේක තියරි එකක් පළවෙනි ප්‍රමේය මං කියන්නේ සංකීර්ණ සංඛ්‍යා ආගේ ප්‍රතිපද්‍යත් එක්ක ප්‍රමේයන් ටිකක් තියෙනවා ඒක පළවෙනි ප්‍රමේය මේක කියලා ඔප්පු කරා දැන් මේක ඇතුලේ ඒක තියෙනවා කියලා අපිට තේරෙන්න ඕන මම ඒක පෙන්වන්න මෙන්න මෙතනම ඒ සුළු කිරීම කරලා පෙන්වන්න මෙහෙම ඔන්න බලන්න මම මේක ඍණ හෝම එලේ තියෙද්දි z1 z2 ගේ බා එක ඔහොම තියාගෙන මෙතන ප්ලස් z2 z1 ගේ බා එක මෙයාගේ බා එකේ බා එක ගන්නවා අපි මේකත් ඔප්පු කරා මම ඒ ඔප්පු කරපු එක මෙතන ලියන්න z බා එකේ බා එක එම සංකීර්ණ සංඛ්‍යාවමයි කියලා ඔප්පු කරා ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ කියලා z z බා එක කියන්නේ බා එකේ බා එක ගත්තාම එම සංකීර්ණ සංඛ්‍යාව ලැබුණා කියලා අපි ඔප්පු කරා දැන් බලන්න මෙතන බා එකේ බා එක ගත්ත කියන්නේ ආයි මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියන උළුවට දාගන්න ඊට පස්සේ මොකද කරන්නේ මම දැන් මෙතනින් පේලියක් මකලා මකලා මේ ඔය ඕන කරන එක පොඩ්ඩක් අයි කොළපාට මෙන්න මේක ඊට ටික සුර කරගන්න දැන් බලන්න මෙතන ටික මම මෙතන ලියන්නේ z1 z2 ගේ බා එක ප්ලස් මෙන්න මෙතන තමයි හරිය වැදගත් මේක මට තව සුළු කරන්න පුළුවන් නේද දැන් මෙතන උඩ දෙන්නගෙන් ප්‍රතිපදින්න තියෙන්නේ මම ඒක මෙහෙම ලියන්න පුළුවන් නේද මම එහා පැත්තේ කෙලවරේ දෙන ටික සුට්ටක් මකලා මකල බලන්න මෙහෙම ලියන්න පුළුවන් z2 මේ මෙන්න මේ ඉර දෙන්නට කඩලා දාන්න පුළුවන් බා z1 බා බා ඇයි මේ මෙතන බා එක තියෙන මේ ඉර දෙකට කඩලා ලියන්න පුළුවන් ඇයි ගුණිතවල ප්‍රතිබද්ධවල ගුණිතයට සමානයි ගුණිතවල ප්‍රතිබද්ධේ ප්‍රතිබද්ධවල ගුණිතයට සමාන නිසා මේ දෙන්න කඩලා ලියන්න පුළුවන් ආය අර උඩ ඉර හැම තියෙනවා ඊට පස්සේ දැන් බලන්න ආය මෙතෙන්ට වෙනදේ මේ කොළ පාටින් ලියන්නේ අර වෙනද දැන් මෙතන මේ බලන්න z1 z2 බා z1 z2 බා ප්ලස් බලන්න මෙතන z1 බා එකේ බා එක කියන්නේ z1 මේ බා එකේ බා එක කියන්නේ ඒ සංකීර්ණ සංඛ්‍යාවයි ඒ කියන්නේ මට මෙතන මේ දෙන මාරු කරන්න පුළුවන් නේද z1 මෙහෙම ලියලා z2 බා බා පැහැදිලිද කියලා මේ දෙන මාරු කරා බා එකේ බා එක කියන්නේ z1 ම මෙහෙම දැන් බලන්න මෙයා z නම් මෙයාගේ බා එකනේ මෙතන තියෙන්නේ මේ z + z බා මේ z සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා යාගුඩින් ඉරගහපෙක මෙතන තියෙනවා මේ z සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා යාගුඩින් ඉරගහපෙක මෙතන තියෙනවා z සංකීර්ණ සංඛ්‍යාව තියෙනවා යාගුඩින් ඉරගහපෙක මෙතන තියෙනවා ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවට යාගේ ප්‍රති මෙයාගේ සංකීර්ණ සංඛ්‍යාව මෙයා z නම් යාගේ ප්‍රතිබද්ධය මෙතන තියෙනවා z z බා එකතු කරාම මොකක්ද දෙන්නේ ඒ දෙන්න එකතු කරාම මට දාන්න පුළුවන් 2යි real මෙතන real z නෙවෙයි දාන්න පුළුවන් මතක තියාගන්න real z සංකීර්ණ සංඛ්‍යාව z1 z2 බා නේද z1 z2 බා කියලා මට දාන්න පුළුවන් පැහැදිලිද මෙයාට කරපු සුළු කියලා මේක මේක විභාගෙදී ලියලා පෙන්නන්න ඕනේ නැහැ මේක දැකපු ගමන් කෙලින්ම එකපාර ඊළඟ වෙලේ මෙන්න මේක දාගන්නයි ඕ නමුත් අපි ප්‍රශ්නයක් නෑ අපි පේලි දෙක තුනක් ලියමු දැන් මෙතන මේ ටික හැම වෙනව දිගටම මම ඒක කළු පෑනෙම ලියන්න මේ ටික දිගටම එනවා z1 + z1 z1 bar + z2 z2 bar මෙතන මයිනස් එකක් එළිය තිබ්බා මෙන්න අර වරහන් හරිද අපි ඊළඟ පේලිය මෙහෙම ලියන්න පුළුවන් කොහොමද z1 bar plus z2 bar ඔතන ලියලා බලමු මෙතන මයිනස් එකකින් ගියදින මොකද මේ ඉරින් ලකු මම යට තියෙන පේල් එක පැහැදිලි ඇති කියලා හිතනවා මේක පැහැදිලි නැත්නම් කරරා ගල ආය යහන් මම කියලා දෙන්නම් ඊට පස්සේ
මට ඕනේ මෙන්න මෙතෙන්ට එන්න මේ කිසිම දෙයක් නෙවෙයි මේක අන්තිමට අපිට ලියා ගන්න පුළුවන් කොහොමද z1 bar plus minus මෙතන මට ලියන්න පුළුවන් මොකද 2යි real z1 මොකද මේ පෙරලි ටික ලියනවා නම් හොඳයි මොකද මේ මෙයා ආපු විදිය ලියනවා නම් හොඳයි මොකද යාට ලකුණු හම්බෙන්න පුළුවන් මේ ඒ ටික ලියනොත් නමුත් මේ අවුරුද්දේ නම් හෙත් වේල ලකුණු දීලා නැහැ ඒගොල්ලෝ එකපාර දාලා තියෙනවා මේක සහ අනිත් කාර්යය මතක තියාගන්න මට මේ ටික මාරු කරන්න මතකුණා මේ අපි දන්නවා මේක මොකද ඉසෙන්ඩ් ඉසෙඩ් බා කියන්නේ මොකද මාපාංක ඉසෙඩ් වර්ගය ඉසෙඩ් ඉසෙඩ් බා කියන්නේ මාපාංක ඉසෙඩ් වර්ගය දැන් මෙතන තියෙනවා ඉසෙඩ් 1 කියන්නේ මොකද එන මෙතන ඉසෙඩ් 1 මාපාංක වර්ගය මෙතන ලියන්න පුළුවන්කෝ ඉසෙඩ් 1 එක කලින්ම කරන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක් නැහැ ඉතින් කොහොම කරද්ද දැන් මෙතන ඉසෙඩ් 2 ගේ මාපාංක වර්ගය ඍණ මොකද්ද दिखाई रियल सिड ओकुले जाएगा देख गाना आदि लिखा रहेगा क्या नाम है तब बहुत सारे लोग देख मेरे को पहले ही नहीं मैंने मैं कोलापाटी लियो पे था आप इधर देर ना आना मेरे गाने किसी में कैट लोग नहीं अब इधर बस बालम मेरे को मुकाद करने के अबे अंतिम न तर होने मिथन माय गुल्डिंग लिया गया तो मुकताव सुलु के लिए मोड़ने මේක ඔප්පු කරගෙන යන්න. මෙන්න මෙයා ඔප්පු කරන යන ගමන තමයි මේ තියෙන්නේ. දැන් අනාතරේ දැන් මේකේ අසමානතාවක් තියෙන සමානතාවක්. තාම කොහෙන්ද? තාම මේක සමානයි කියලාගෙන යන්නේ. අසමානතාව වෙන්නේ නැහැ. දැන් අසමානතාව ගාවන්න ඊළඟට මොකද කරන්නේ? මතක තියාගන්න. අසමානතාව ගාවන්න තමයි අපි ප්‍රමේයන් දෙකයි අපිට ඔප්පු කරන්න කිව්වෙන්නේ මේක. අපිට මතකයි මේකයි මේකයි මුලදීම ඔප්පු කරන්න කිව්ව මෙන්න මේ ප්‍රමේය. මේක තාම අපි භාවිත කරන්නේ අපි භාවිත කරේ මේක විතරයි. असमानतापांक මාපාංක සෙට් කියන්නේ මොකද්ද මට මෙතන දාන්න පුළුවන් ඍණ 2යි මාපාංක සෙට් 1 සෙට් 2 බා කියලා දාන්න පුළුවන් කියලා බලන්න ඒ කියන්නේ මෙයා වෙනුවට මෙන්න මේ රියල් සෙට් වෙනුවට මෙතන තියෙන්නේ මොකද්ද සෙට් 1 සෙට් 2 බා ඒ කියන්නේ එහෙනම් මෙතනත් තියෙනවා සෙට් 1 සෙට් 2 බා කියලා මෙයාට වඩා මෙයා ලොකුයිලු ඒ කියන්නේ මම මෙයා වෙනුවට මේ කැලේ දැම්ම මාපාංක මෙතෙන්ට හො දැම්ම එහෙනම් මෙයාට වඩා මෙයා ලොකුයි නම් ඒ කියන්නේ දැන් බලන්න මෙතන තර්කය මෙහෙම වැටුණු ගමන් මොකද වෙන්නේ මෙයාට වඩා මෙයා ලොකුයි නම් මෙතන සමානතාවය මොකද වෙන්නේ මේ පැත්තේ කියන්නේ දැන් මෙන්න මෙයාගෙන් මෙච්චර අඩු වෙනවා මෙච්චර ප්‍රමාණයක් අඩු වුණා දැන් මෙයාට මේ රියල් රිසල්ට් කියන එක මෙතන තියෙන එයාට වඩා මේ දාන කෑල් දාපු කෑල් කියන්නේ මෙයා මෙයා ඊට වඩා ලොකුයි මෙන්න මේ දෙන්නගෙන් මෙච්චර අඩු වුණාම සමානයි මේ දෙන්නගෙන් රියල් ඉසෙඩ් එක අඩු වුණාම මෙයාට සමානයි දැන් මේ දෙන්නගෙන් රියල් ඉසෙඩ් වඩා ලොකු එකෙක් අඩු වෙනවා නම් මෙතන සමානතාවය මොකද වෙන්නේ මෙන්න මෙතන සමානතාවය අසමානතාවය වෙනවා මෙහෙම මොකද්ද තර්කය මෙතන මේ දෙන්නගෙන් මෙයා අඩු වුණාම මෙතන මෙයාට සමාන වෙනවා අපි මේකනේ කරගෙන නමුත් දැන් මෙයා වෙනුවට මේ කෑල්ල දාපු ගමන් මෙයාට වඩා මෙයා විශාලයි මෙයා රියල් සෙඩ්වලට වඩා රියල් මේ කැලලට වඩා මේ කැල ලොකුයි. මෙයාගෙන් මේක මේ කැලල අඩුනට වඩා මෙයාගෙන් ඊට වඩා ලොකු කැලලක් අඩුනොත් මේ මේ මෙතනෙන උත්තරේ මෙයාගෙන් මේ කැලල අඩුනට වඩා මෙන්න මෙයාගෙන් මෙන්න මේ දෙන්නගෙන් මේ තර්කය හරියට තේරුම් ගන්න. මේ කැලල අඩුනා වෙන උත්තරේ කලින් තිබ්බ උත්තරයට වඩා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? පොඩි වෙන්න ඕන. අනිවාර්යෙන් පොඩි වෙන්න ඕන. ඒක තර්ක කරලා ඔබට ගන්න බැරි නම් මෙතන තියෙන ලකුණ කිලින් එක වාර මෙතෙන්ට දාන්න ප්‍රශ්නයක් නෑ. දැන් හිතන්න. ඔබ මේක වැරදිලවත් අනිත් පැත්තට හදාගෙන ගියා. එහෙම වෙනකොට එතකොට අසම දැන් අසමානතාව අනිත් පැත්තට දාන්න තියෙන බොහොම සරල දෙයක්. දැන් මේක තේරුම් නැති කියලා හිතනවා මෙතන මේ අසමානතාවය දාපු ඉදී. තර්කේ මම කිව්වා තර්කේ පැහැදිලි නැත්නම් මතක තියාගන්න. මේන එක කිලින් මෙතන දාන. ඒක වෙන්නේ මෙතන රියල් ඉසෙඩ් වෙනකොට මෙන්න මේක ඇල්ල දාපු නිසා. දැන් වැඩි ඇතරම කල් ඉවරයි. මෙතනින් ගහව බොහොම සරල දෙයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා තා පොඩක් සුළු කරමු.
देखा मित्र मापांक तीन किरा सेट वन के मापांक सेट टू के मापांक के लिए हम दिखे कड़ने मैं अभी मैं मलियान पुलांक के लिए खाली ओप्प करा एक निशा मैं मापांक का तेरे संबंधता मैं मेरे पार पाविच करने पुलांक किसी प्रश्न नहीं है इट पसे अभी दाना और यार देखा है इस मा सेट टू के बाय के मापांक के क्या नहीं सेट टू देखिए ना मैंने मेहमे कहे सेड मापांग बाय के मापांग के क्या नहीं सेड माय के लापी ओप्पु करा ये थियर कालिंग ओप्पु करो वो थियर बाला लेकिन इस आम इतने केली में जानने पुलो मुकाब किया ना मापांग की सेड वन सेड टू तब मैं अभी आने था मैं सेड वन डिने सेड टू के था मैं यहाँ सुलु करा तो उसमें आविष्कारों समान है मैं किया ने मुकाद मापांग सेड वन माइनस मापांक सेट वन गेट लो हाँ दागे ने उटा बोधी वैर दी मार केला थी ना खाली मैं हम देना हूँ मित्र दाना इंडो ना ये कमुली इंदला में हाँ दागा ना ये कमुली इंदला मित्र दाना तमाह इंडो ना मुकदा पी अरे पीटी पासी थी ने के ना दाना पादे तमाह मेहर गाते सेट डी सेट बाग ये ने कोड याद दाना तमाह थी बे मट में यार वैर दी मार के मकाले मित्र ले दो रीना बैठ लेती है दम बाला ने मित्र दाना हूँ ना मैं थी ने दो मित्र रीना ने पर रीना इसे टू ये संपूर्ण वर्गीय ने दिमें थी पहले थी दिन बार गुल पादे मापांक में चल दिए ने मापांक है बार मूल पादे वर्गे अग्र पादे वर्गे पादे देखे गुनी थे देखुने मैदरी ने निसारी ने हरे ने इतने तमाम अंतिम टेन दौड़ने दें මට මොකද්ද කරන්න පුළුවන් කියලා දැන් මෙතනින් එහා නම් වැඩේ ඉවරයි. අපි අන්තිමට මෙන්න මෙයා හදා ගන්න තමයි දඟලුවේ. දැන් හරි. ඊට පස්සේ බලන්න. දැන් මෙයාගේ දෙපැත්තම වර්ගමූලය ගත්ත ගමන් මට ලැබෙනවා. මාපාංකේ විශාලව සමානයි Z1 ගේ මාපාංකේ ඍණ Z2 ගේ මාපාංකේ. හරිනේ අපිට ඔක තමයි ඔප්පු කරන්න තියෙන්නේ. ඔන්න ඔප්පු කිරීමේ එක කෑල්ලක් හරි. බොහොම ලේසි දෙයක් මේකම මේක කෙලින්ම ඔලුවට දාගන්න විභාගෙදි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ නැහැ මෙයා එකපාර ඔප්පු කරන්න කියලා. උන්ට උදව් දීලා තමයි ඔප්පු කරන්න තියෙන්නේ. මේ ඔප්පු කිරීමේ පහසුම ක්‍රමය. මෙයා ඔප්පු කරන්න තව ක්‍රම තියෙනවා. නිකන් අනවශ්‍ය ක්‍රම ඔලුවේ දාගෙන දඟලන්න ඕනේ මේ මේක තමයි පහසුම ක්‍රමය. මේක කෙලින්ම ඔලුවට දාගන්න. කොල්ල එක දෙපාරක් විතර ලිවනම් මතකෙ හිටි. ඒකෝටි විභාගෙදි ආයේ කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. එකම අවුරුද්දකයි දුන්නේ 2013 විතරයි ඔප්පු කිරීම දුන්නේ. මෙයාට කලින්ගේ ඔප්පු කරේ. ඊට පස්සේ බලමු. මේකෙන් මෙයාගේ අනිත් එක්කෙන අපෝහණය කරන්න කොහොමද කියලා. මෙහෙමයි අපෝහණය කරන්නේ බොහොම සරල දෙයක් මම මාපාංක සෙට් 1 කියන එක කරා කරා මෙහා සමානයි නේද ඔන්න බලන්න මෙතන කරලා දෙ මාපාංක සෙට් 1 කියන එක කෙනාට මම එකතු කරනවා සෙට් 2 එකක් හරි දැන් වෙනසක් උනේ වෙනසක් නොවෙන්න මොකද කරන්නේ මෙතන වරහණක් දාලා අඩු කරනවා සෙට් 2 එකේ මෙයාර මාපාංක සෙට් 1 කියන එක කෙනා හිටියා එයාට SL2 කියන එක නේ එකතු කරලා SL2 කියන එක නේ අඩු කරා. වෙනසක් නැහැනේ. කලින් විදිහට SL1 මත තමයි මෙතන. දැන් මෙයා හරියට බලන්න. මේ තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙක අඩු කරගෙන මේ දෙන්න කීයද ගන්න. මෙතන මේ තියෙන මෙයා SL1 කියලා හිතන්න. SL1 කියලා හිතන්න මෙයා SL2 කියලා හිතන්න මෙතන. හරි මේක. දැන් ඒ කියන්නේ මට කෙලින්ම අසමානතාවය දාන්න පුළුවන් මෙයා විශාලව සමානයි මොකටද? SL1 වෙනුවට තියෙන මෙන්න මේක යන්න. मापांक सेट वन दन सेट टू माइनस मेतन सेट टू के मापांक पैदल ही इट पास से दम बाल मेतन थिंग आई विन सक ने मे क्या सेट वन वाई समान है मुगल सेट वन प्लस सेट टू के मापांक सेट टू के मापांक दम बाल ने दे पैत मार कर ला दल सॉरी मेतन विशाल समान है ठीक है मित्र ना अनिपत गाला जो सेट वन ना ना सेट टू के मापा अंक है मग अनिपत गाला कुड़ा हो समान है मगर द सेट वन के मापा में पास समान था ये पैतृ में पैतृ मारुना के लिए पढ़ लगा नहीं पा प्लस सेट टू के मापा अंक ओके तो मान अरे आगे उप करिए अरे मैं देंगे अभी वैर दिला बात अरे के उप कर मेट में आप कर भी ना बना मैं मैं अपोहने कराने तो विधि तमाई ये विधि में तो मैं एक तरह का लाडू कर ला माँ पांग क्या रखें मैं विधि में अपो होने ये आरा के आया फिर मैं आटा मैं तो उपकर के ने आने वाला आरा विधि में उपकर के ने तो बतेर ना थी कालिंग विधि मामूद
අපිට එහෙම කාලය නාස්ති කරන්න අවශ්‍යතාවයක් නෑ. අපි ගණන් වල සාමාන්‍යයෙන්ම කාලය නාස්ති කරන්නේ පහසු ක්‍රමයේ අපෝහනේ. මෙතන ගණන් හරියට ගැටලුව පුළුවන් නම් දැන් බලන්න මේ ඔක්කොම ටික ලබන දෙනවා 25යි 35ක් තියෙනවා මේ ඔක්කොගෙම ටික පුළුවන්. බොහොම සරල දෙයක්. තව එකපාරක් තනියම විලුවන නම් පුළුවන් වෙයි. තේරුණ නැති තේරුණා කියලා හිතන ප්‍රශ්න මොනවාද තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. බලන්න ගැටලුවේ මෙතන ටික මෙන්න මෙහෙම. සිඩ්රුණායි මෙහෙම නම් මෙන්න මේක බව පෙන්වන්න තියෙන්නේ. ඉතින් ඔක බව පෙන්වන්න මොකද්ද අපි දැනගන්න ඕනේ? මෙන්න මේ අසමානතාවය දන්නවනේ. හරි. Z1 Z2 ගේ මාපාංක කියන එක නේද? මොකද වෙන අපි ඔප්පු කරේ මේක නේ. මේකයි මෙයාගේ අනිත් එක කියලා ඔප්පු කරේ. මොකද අපිට ගන්න පුළුවන් විශාලව සමානයි. Z1 නේ Z2 ගේ මාපාංක. මේ උත්තරය දැන් ඕකයි මෙයාගේ අනිත් එක කියලා දන්නවා. Z1 + Z2 උඩාව සමානයි Z1 + Z2 ගේ මාපාංක. මේ දෙක භාවිතයෙන් තමයි ඉතින් මේ වගේ ගණන් හදන්නේ. මම කිව්වා මේක ගැටලුව හදන විදිහත් මම ඒ එකම කියලා දෙන්නම් කියලා. දැන් බලන්න සංකීර්ණ සංඛ්‍යාව මෙහෙම නම් මෙහෙමයි කියලා පෙන්වන්න තියෙනවා. මෙයාගේ භාවිතයක් කියලා බැලු බැලුමට අපිට තේරෙන්න ඕන. බොහොම සරලයි මේක හදන්න. දැන් අපි මේක බලමු. දැන් මාපාංක මෙයා වගේ. එහෙමනම් මට මෙතන එකක් ලියන්න පුළුවන්. Z3i ගේ මාපාංකය එකපාරක් ලියන්න පුළුවන් කොහොමද? විශාලව සමානයි Z ගේ එකක් ලියන්න පුළුවන්. දැන් Z මේක අපි ලියන්න පුළුවන් Z ගේ මාපාංකය ඍණ i ගේ මාපාංකය කියලා. ඇයි එහෙම ලියන්න පුළුවන්? මෙතන මේ ත්‍රිකෝණමිතික සමානතාවයෙන් ඔහොම ලියන්න පුළුවන්. ඒ කියන්නේ මාපාංක දෙක වෙන වෙනම අඩු කරාම අන්තරයට සමානයි කියලා ලියන්න පුළුවන්. දැන් මට මෙතන කියනවා Z ඍණ i කියන එක කියන කුඩායි භාගය නะ. Z ඍණ i භාගයට වඩා කුඩායි. ආයේ Z ඍණ i මෙහෙම ලියන්න පුළුවන් නම් මම මෙතෙන්ට කෙලින්ම දානවා මොකද්ද? භාගය කියලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. බලන්න දැන් මෙතන Z ඍණ i කියන එක කියනවා භාගයට වඩා කුඩායි. ආයේ Z ඍණ i කියන එක කියනවා වේදිනට වඩා විශාල නම් මට අනිවාර්යෙන් මෙතන තර්කයක් දාන්න පුළුවන් නේද? භාගය කියන එක කියනවා විශාලයි කියලා. මාපාංක Z මෙහෙම දාගන්න. අයිගේ මාපාංකය කියද 1යි. දැන් බලන්න මේක මේ පැත්තට ගෙනලා සුළු කරාට පස්සේ මට එනවා 1 + 3 බෙදීම 2. විශාලයි මාපාංක Z 1. තේරුණ නැති කියලා හිතන බොහොම සරල දෙයක් මේ කරේ. බොහොම පොඩි තර්ක. ඊළඟට මෙයා භාවිතා කරා. ඊළඟට මෙයා භාවිත කරන්න තිබේ. අපිට කරන්න දෙන්න බලන්න. දැන් අපි දන්නවා Z ඍණ අයිගේ මාපාංකය සමානයිනේ I ඍණ Z ගේ මාපාංකය. ඇත්තලක් නෑනේ මොන විදිහට මාපාංකද එකම දේ. දැන් I ඍණ Z ගේ මාපාංකය මට ගන්න පුළුවන් නේද? කුඩාව සමානයි. සෝරි. විශාලව සමානයි. මොකද I ගේ මාපාංකය ඍණ Z ගේ මාපාංකය. ඇත්තලක් නෑ. ආයි මෙතන කලින් වගේම අයිරිනි සෙට් කියන්නේ සෙට් ඍණයි නම් මෙතෙන්ට ගේම භාගය දාන්න පුළුවන්. භාගය විශාලයි. අයිගේ මාපාංක එකයි එක ඍණ මාපාංක සෙට් කලින් තර්කෙමයි. දැන් බලන්න මෙතනින් මාපාංක සෙට් කියන එක කියනවා මට හදා ගන්න පුළුවන්. මාපාංක සෙට් මේ මාපාංක සෙට් බෙහෙට දාලා දෙපැත්ත මාරු කරාට පස්සේ එනවා මාපාංක සෙට් කියන එක එනවා කුඩායි කියලා. භාගයයි කියලා. දැන් සුළු කරාට පස්සේ මාපාංක සෙට් කුඩායි භාගයයි කියලා. හරි නේද? මේක මේ පැත්තට ගියාට පස්සේ ඍණ භාගයයි ඍණ ලකුණෙන් දෙපැත්තම ගුණ කරාට පස්සේ අසමානතාව ලකුණ මාරු වෙලා මේ විදිහට හැදෙනවා. බලන්න එක අරක දෙක මේක. මේ වගේ අසමානතාව ඇතුළු කරනවා ආශ්‍රිත ගැටලු දෙනුත් අපි විසඳන්නේ මෙහෙම. මේක පාස් පේපර්ස් වලින්ම අපි තමයි අපිට ඉගෙන ගන්න දෙන්නේ. දැන් තියරි ඉගෙන ගන්නවා කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට අපි ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්න සම්බන්ධ කරමු. මාපාංක සෙට් මෙයාට වඩා කුඩායි. සරි මාපාංක සෙට් කියන එක කෙනා භාගයට වඩා කුඩායි. සොල් මෙතන ඍණ ගුණ කරාම අසමානතාවයේ ලකුණ මාරු වෙන්න ඕනේ. හරියට බලන්න එක. ඉසුරු කිරිම් පොඩ්ඩක් හරියට බලන්න මේ බලන්න. මෙතන මම ආයසුළු කරනවා. මේකේ යහ පැත්තට ගෙන ඉන්න සොල් ඍණ භාගය. විශාලයි ඍණ. අසමානතාවල ඍණ ඕන ඕන විදිහට මාරු කරන්න බෑනේ. ඍණෙන් ගුණ කරන්න. ඍණෙන් ගුණ කරගම අසමානතාව ලකුණේ මාරු වෙනවා. හරිනේ අසමානතාව ලකුණ දෙපැත්තේ මාරු වෙනවා. මෙම් බෙදුවත් එහෙම. එතකොට දැන් මේක දෙක. දැන් මේ දෙන්න සම්බන්ධ කරොත් මට ලැබුණා භාගයට වඩා මාපාංක සෙට් ලොකු එයාට වඩා තුන බෙදීම දෙක ලොකු. හරි මේ දෙන්න සම්බන්ධ කරලා දැන් මේ වගේ අසමානතාවයක් දුන්නොත් මතක තියාගන්න උත්තරේ බලාගෙන හැමදෙස්සම සුළු කරගෙන යන්න මෙයත් එක. ඒක දෙන විදිහට හදලා ගන්න. මෙන්න මේ අසමානතාව දෙකෙන් තමයි දෙකම කරේ. බොහොම පහසු ගන්න අපේ පාස් පේපර්ස් වල දිගටම තියෙන්නේ. මෙන්න මේ වගේ සුළු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ මාපාංක අසමානතාවත් එක්ක තියෙන ගැටලු. පාස් පේපර්ස් ඔක්කොම ටික සාකච්ඡා කරනවා.
අන්තිම කොටස බලමු ඊළඟට. බලන්න ඊළඟ කොටස තියෙන්නේ මාපාංග ඉසුඩ්‍රිනායි කුඩා හෝ සමානයි භාගය හා ෆයි බෙදීම දෙක කුඩා හෝ සමානයි ආර්ගිට ආර්ගිසිඩ් කුඩා හෝ සමානයි 2.5 බෙදීම 3 සඳහා ඉසුඩ් සංකීර්ණ සංඛ්‍යාව ආගන් සටහන නිරූපණය කර ලක්ෂ අඩංගු පෙදෙස අඳුරු කරන්න තියෙනවා. ඉස්සෙල්ල බලමු මෙන්න මේ කියන්නේ මොකද්ද? ඉසුඩ්‍රින වාගේ මාපාංගේ කුඩා හෝ සමානයි භාගය කියන්නේ මොකද්ද? මම කලින් වීඩියෝ එකේ කරා මතකද? ඉසුඩ්‍රින ඉසුඩ්‍රින අර ඉසෙඩ්‍රිනෝඩ්ගේ මාපාංගයේ සමානයි R නම් මෙන්න මේ වගේ එකක් තිබ්බොත් එයාගේ පතේ වෘත්තයක් කියලා කියවනේ මතකද? ඒ කියන්නේ කේන්ද්‍රයේ මෙන්න මේ ලක්ෂ්‍ය වෙන වෘත්තයක්. දැන් මේක දැකපු ගමන් කෙනෙක්ට කියන්න පුළුවන් වෙනවා මේ සංකීර්ණ සංඛ්‍යාව මොකද? මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව මම තව විදිහකට ලිව ත්‍රින බිංදුව ප්ලස් i කුඩා හෝ සමානයි භාගය. මේකේ නිරූපණය වෙන්නේ මොකක්ද? මෙන්න මේක. බිංදුවකම 1 කේන්ද්‍රයේ පිහිටන කේන්ද්‍රය ඇති අරය භාගයක් වන අරය කියන්නේ මෙයානේ. කලින් තියෙන එක බලන්න කලින් වීඩියෝ එකේ අරය භාගයක් වන වෘත්තයක්. මං කිව්වා අපිට සංකීර්ණ පත දෙකයි අඳින්න තියෙන එකක් මෙහෙම එකක් මතකද? ඉසෙඩ්‍රින ඉසෙඩ්‍රින Z1 ගේ මාපාංකය සමානයි Z1 Z2 මේ විදිහට තිබ්බොත් මේක ලම්බ සමච්ඡේදකයක සමීකරණෙන්නේ මෙන්න මේ සංකීර්ණ ලක්ෂ දෙක යා කරන ලම්බ සමච්ඡේදකයේ සමීකරණ කලින් වීඩියෝ එකේ මම කරේ. මෙහෙම තිබ්බොත් මෙතන ඉන්නේ සමාන ආර විදිහට තිබ්බොත් මෙන්න මෙයා කේන්ද්‍රයේ විදිහට තියෙන අරය ආර විදිහට එන වෘත්තයක්. දැන් මේකේ තියෙන මේක. يعني මේක මෙයා මේ සංකීර්ණ ලක්ෂය මෙතනදී මේ සංකීර්ණ ලක්ෂයේ කේන්ද්‍රය يعني බිංදුවේ හැමදෙස්සම Z1 කියලා හදා ගන්න ඕන. Z1 බිංදුව කොහොම හදාගන්නේ? මෙතන කේන්ද්‍රය එන අරය භාගය වෙන වෘත්තයක්. අරේ භාගයේ වල වෘත්තයක් අඳිනවා. හරි ඉස්සෙල්ලා ඇඳලින් ඉන්න බෑ. අපි ඒක අඳින්න දැන්. ඉන්න කොහොමද මෙන්න ආගන් තලය අඳින්න මෙන්න මේ වට ලකුණු දෙනවා. මොනවාද? x iy කියලා මාක් කරන්න. කේන්ද්‍රයේ තියෙන කොහෙද? කේන්ද්‍රයේ තියෙන බිංදුවේ එකේ මේ හරි. අරේ භාගයයි. භාගය කියන්නේ මෙතනින් භාගයයි. මේ හා සමාන දුරක් අනිත් ඇති වලටත් දාන්න. මේ වගේ මෙතනත් භාගයක්. එතකොට ওই රවුම මම ගැහුවොත් ওই රවුම මට ලැබෙනා මෙන්න මෙහෙම රවුම. මාස උගලකව කවකටු තියෙන නිසා ලස්සනට තියලා අඳින්න. හරිද? අරේ භාගයක් වෙන වෘත්තයක්. හරිද? කුඩාව සමානයි භාගය. අරේ භාගයයි. මේ උස භාගය. දැන් මෙයාගේ මත තමයි ඉසෙට් තියෙන්නේ. මතකද අපි මේ කේන්ද්‍රයේ ඉඳන් මෙහෙම ඉලක්ක ඇඳලා කඩිරක් දාලා මෙතන සෙට් කියලා වාක් කරලා x + iy කියලා වාක් කරලා පෙන්වන්න. ඊට පස්සේ කියනවා මෙන්න මේ සඳහා සංකීර්ණ සංඛ්‍යාව ආගන් සටහන නිරූපණය කරලා ලක්ෂ්‍ය ඇඳලා මේ පාට කරලා පෙන්වන්න. දැන් ආග්සෙට් කොහෙද තියෙන්නේ? දැන් සෙට් කියන්නේ මේක නම් ආග්සෙට් තියෙන්නේ 5 බෙදීම 2. ආග් 5 බෙදීම 2 කියන්නේ මෙන්න මේ ලයින් එක. හරිද? ඊට පස්සේ ආග් 2යි 5 බෙදීම 3 කියන්නේ 120. මතක තියාගන්න 120 කියන කෝණය මාක් කරොත් 5 වැදීම 6 එන්නේ ගානට මෙන්න මේකෙම ස්පර්ශකයක් කොහොම වදින්නේ මෙන්න මේ ටික මෙන්න මේ කෝණ 120යි ස්පර්ශ වෙලා යන්නේ හරියට ඔයගොල්ලෝ ජ්‍යාමිතියත් එක්ක බලන්න බැලුවට පස්සේ මෙන්න මේ අඩංගු සංකීර්ණ සංඛ්‍යා ටික තියෙන්නේ කොහෙද මෙන්න මේ වෘත්තය ඇතුලේ තමයි ඔන්න ඔය කියන සංකීර්ණ සංඛ්‍යා ටික මේ ඇයි z කියන එක කෙනා තියෙන්නේ මෙන්න මේ වෘත්තේ කුඩාව සමානයි භාගය ඉස් කුඩා සමානයි භාගය කියන වෘත්තය කුඩාව සමානයි කියන පස්සේ වෘත්තේ ඇතුලේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව එයාගේ ආග්නික මොකද්ද මෙන්න මේ ආග්සෙට් කියන්නේ කෝණේ කෝණේ කියන්නේ 5 බෙදීම 2යි 2යි 5 බෙදීම 3යි 4 තමයි ආගේ ආග්ග පිළිරෙන. මෙන්න මේ ප්‍රදේශයේ තමයි මේ සංකීර්ණ සංඛ්‍යා ටික පිළිදා. මේ හැමදේම ඉගෙනගත්තු දේවල් මතක තියාගෙන පාස් පේපර්ස් වල ඔක්කොම තියෙන ඉගෙනගත්තු දේවල් අපි කලින් වීඩියෝස් 15ක සාකච්ඡා කරපු දේවල් තමයි තියෙන්නේ. හරිම ලේසි පාඩමක්. මොකද සංකීර්ණ සංඛ්‍යා වලට උඩින් එන්නේ න්‍යාස. න්‍යාස පුළුවන් කියලා හිතෙනවා. න්‍යාස පුළුවන් නිසා මේක කොහොම හරි ගොඩ දාගන්න පාස් පේපර්ස් ටික හරියට කරමු. 2012 ඉඳන් 2019 වෙනකම් පාස් පේපර්ස් ටික හරියට බලන්න එකම දේ තියෙනවා. අපි දිගටම ඔක්කොම ටික සාකච්ඡා කරනවා. ඒ කොටසත් තියෙනවා, B කොටසත් තියෙනවා. අපි සාකච්ඡා කරලා බලමු කොච්චර ලේසිද කියලා. මේක තේරෙන්නේ නැත්නම් අයි පොඩක් කියන්න. අපි තව තේරෙන විදිහට මීට වඩා තව තේරුම් ගන්න උත්සාහ කරනවා. පාස් පේපර්ස් ටික පුළුවන් තරම් පාස් පේපර් එක හැම දිස්සෙම මේක බලන්න. ඒකට පැහැදිලි වෙයි. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. එක්ක පල්ලෙහා කමෙන්ට් කරන්න නැත්නම් නම්බර් එක දාලා නම්බරේ මැසේජ් එකක් හරි මොකක් හරි දාන්න. අපි සාකච්ඡා කරන්න පුළුවන්.